උල්හිටිය දේවර ගම්මානයේට පෙරේදා අලුයමෙල්ල වූ වනහලි ප්‍රහාරයෙන් මිය ගිය හීන්මණිකා මාතාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කරවා. එම් ප්‍රදේශයේ සිදුවන වනහලි ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද පාරට බැස්සේ මිනිස් ජීවිතයක වටිනාකම පිළිබඳව පාලකීන්ව දැනුවත් කිරීමේ අරමුණෙන්. වන අලි ප්‍රහාරයකට ලක්ව 66 හැවිරිදි හීන්මණික මහත්මිය ජීවිතයෙන් සමුගත්තේ පසුගිය 24 වෙනිදා. अगे अवसन कटियत सिधु अददिने वन अली प्रहार हेतुएन पीडावट पत्वसिटेट गम्मान रसक जनताव पारट बैस्सा तरुन व्यापारय उल्हिटिय दीवर गम्मान उरु बेंदिवेव सुर बुरवेनी प्रदेश रसक जनताव अद महियंगडिय नगरेट आवे नती उनु जीवितेकट पन इल्लला निवे वन अलींगें तमन्गे जीविते परिस्सम करगन तीयन आयतिय इल्लगेनाय विरोधतावेनि रत पिरिस मुलिम्म यतुरु पेदी पेलपालियकिन महियंगडिय नगरेट पेमिनिया අනතුරුව පිරිස මේ විදිහට මිනි පෙට්ටි දෙකක් කරගහගෙන වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලමින් මහියංගනේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ විරෝධතාවේ නිරත වුණා. පාට අමතක කරලා මහජන නියෝජිතින් පිරිසකුත් අද මේ විරෝධතාවයට එකතු වුණේ වන අලි නිසා පීඩාවට පත්ව සිටින මේ මිනිස්සුන්ට සහාය දෙන්නයි. අලිවට දීලා තිබුණා අර අම්මලා දෙන්න අද අවසන් ගමන් යන්නේ නැහැ. අලියා ඉන්න කැලේ කොම්පැනිට දීලා අලියා ගමට එවනවා. ගමේ ඉන්න මිනිස්සු කනත්තට යවන ක්‍රමයක් හදලා තියෙනවා. මේක සෞභාග්‍ය දැක්ම නෙවෙයි. මේක LTT ප්‍රශ්නේ විසඳන මතරම් අමාරු ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේක කොරෝනා වෛරස් එක තරම් දරුණු ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද වෛරස් එක හැට පේන්නේ නැතුවට අලියා හැට පේනවා. ඉතින් ඒකට ප්‍රශ්නෙට විස්තර उत्तर खोया गाने पुलवां मैं इल्ला ना भी जीवित है जना आदि व्यत्तुमा मैं इल्ली मिस्टर कराने नेतंग अगर मैं तुमा मैं इल्ली मिस्टर कराने नेतंग मैरी मैरी बैठे न बे आलीगार हम दाम मैरे न बे गिवाल्टी कड़ा गन बे जनता व संविधाने करेगना अभी दास दाना करेगने में आर्ली का हम अंदर इस උල්හිටිය දීවර ගම්මානයේම විසු DM හේමලත මහත්මියගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. අලින්ට ජීවත්වයේ හැකි ලෙස වනාන්තරය රැකින පරිදි අලි කලමනාකරන රක්ෂිතයක් නිවැරදිව ගැසට් කර එහි රෙගුලාසි නිසි ආකාරව ගැසට් කරන ලෙසට බලපෑම් කරන වල්සපුගල ගොවි සත්‍යාග්‍රහයට අදට දින 100ක් සපිරෙනවා. අද දිනේත් වල්සපුගල ගොවීන් විශාල පිරිසක් මෙම සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානෙට පැමිණ සිටියා. මේ මාසේ 30 වෙනිදා අප්‍රේල් 30 වෙනිදා වනජීවී අමාත්‍යාංශයේ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ දිසාපතිතුමා මහවැලි අධිකාරිය මේ සියලු දෙනා එකතු කරගත්තු සාකච්ඡාවක් මගින් අපි උත්සාහ කරනවා මේ ප්‍රශ්නට තිරසාර විසඳුමක් ලබා ගැනීම සඳහා ඒ සාකච්ඡාව ඵලදායී සාකච්ඡාවක් කරගන්න